අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය සපුග ස්කන්ධයේ තෙල්පිටි පහදුව දින 50කට වසා තමයි මැදිරිගිරිය ප්‍රාදේශීය ස්වභාවයේ අයවැය ඡන්ද විමසීම අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් दैनिक रोगी वैडवीम नव रेल आरंभ्याक विशेषज्ञ वैद्य हेमंत की प्रथमें देशीय पात्विता अवधानय සපක ස්කන්ධ තෙල් පිරිපහදුව දින 50ක කාලයක් වසා තැබීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදේගම පිළ මහතා පවසනවා මේ හේතුවෙන් කිසිසේත් රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙතර අපේ පිරිපහදුව වසා දමමින් පිරිපහදු කළ තෙල් ගෙන්වීමට රජය කටයුතු කරන්නේ කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් බවට කණිජ තෙල් වෘත්තීය සමිතිය සහ සමගි ජනබල වේගය චෝදනා කරනවා පිරිපහදු කිරීමට බොර තෙල් නොමැති වීම හේතුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට සපුග ස්කන්ධ තෙල් පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු නතර කිරීමට රජයට සිදු වී ඇති බව කණිජ තෙල් වෘත්තීය සමිතිය චෝදනා කළා. සපුග ස්කන්ධ තෙල් පිරිපහදුවෙන් දෛනිකව බොර තෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කරනවා. මේ අතර සපුග ස්කන්ධ තෙල් පිරිපහදුව උපරිම වශයෙන් දින 50ක කාලයක් වසා දැමීමට සිදුවන බව කණිජ තෙල් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. තාවකාලිකව සපුගස්කන්ධ තෙල් පිරිපහදුව වසා දමන්න අපි තීරණය කළා. රටේ තිබෙන සීමිත විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පමණක් යොමු කරමින් නිසි ලෙස ඒ කළමනාකරණය කරගත යුතු නිසා තමයි අපිට මේ තීන්දුව ගන්න උනේ. අපේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. ඒ නිසා මේ තෙල් පිරිපහදුවේ 37%ක් නිෂ්පාදනය වෙන්නේ දැවි තෙල් සහ නැප්තා. විදුලිය නිෂ්පාදනය මේ දෙකම පාවිච්චි කරනවා. තවත් 19%ක් නිෂ්පාදනය වෙන්නේ ගුවන් යාන ඉන්ධන සහ භූමි තෙල්. පෙට්‍රල් සල් ඩීසල් නිෂ්පාදනය වෙන්නේ 43%යි. මේ දිනවල අධික වැස්ස හේතුවෙන් විදුලි නිෂ්පාදනයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරන්නේ ජලයෙන්. ඒ නිසා අපිට දැවි තෙල් අවශ්‍යතාවයක් නැතයි කියලා විදුලි බල අමාත්‍යාංශය අපට දැනුම් දීලා තිබෙනවා. අපේ සපුගස්කන්ධ තෙල් පිරිපාදුවෙන් සපයන්නේ සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවෙන් 14%යි සමස්ත ඩීසල් අවශ්‍යතාවෙන් 29%යි. බොර තෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප්‍රමාණයත් පෙට්‍රල් ඩීසල් ලෙස ආනයනය කිරීම විදේශ විනිමය කළමනාකරණයේදී වැදගත් වෙනවා. වර්තමාන මිල ගණන් අනුව අපිට මාසෙකට ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 350ක් වැය වෙනවා. දැවැන්ත මුදලක් මේ නිසා අපි දැනට රටවල් ගන්නවා සමග ණය පාවිච්චි ලබා ගන්න සාකච්ඡා කරනවා අපි බොරතෙල් ආනයනය යලි ආරම්භ කරනවා උපරිම වශයෙන් දින 50ක් පිරිපාදු වසා දැමීමට සිදු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා පිරිපාදු වසා දැමීම විශේෂ ප්‍රකාශයක් විදිහට මීට කලින් නොකිව්වේ තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් නිසායි අපි ඒක රටට කිව්වේ නැත්තේ විශ්‍රාමික සේවකේ මාධ්‍ය ඉදිරියට ඇවිත් කියලා තිබුණා රටේ ඉන්ධන හිඟයක් ඇති වෙනවා පැය 12ක් විදුලිය කප්පාදු කරන්න සිදු වෙනවා පිරිපාදු වසා දැමීම නිසා මේවා පට්ටපල් බොරු දින 40කට ප්‍රමාණවත් දැවි තෙල් අපි ගබඩා කරන් ඉන්නේ එතකොට මේ සීමිත විදේශ විනිමය වැය කරලා බොරතෙල් ගෙනල්ලා ගබඩා කරන් ඉන්න එකද අපි කල යුත්තේ එහෙම එක අපි ගබඩාවල හිර කරගන්නේ මොනවද ඩොලර් ඒ ඩොලර් ටික එතන හිර කරාම ගෑස් ගේන්න ඩොලර් නැ කිරිපිටි ගේන්න ඩොලර් නැ යකඩ ගේන්න ඩොලර් නැ සිමෙන්ති ගේන්න ඩොලර් නැ හැම එකෙම හිග ඇතුවේ මේ වෙලාවේ පෙට්‍රල් ඩීසල් ආනයනය කරන එක ලාභයි ඒ වගේම මේ මාධ්‍යම පවත්වලා සමහරු කියනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට සපුගස්කන්දේ නොනිමෙන ගිනි දැල්ල නිවුනා කියලා ඒ අය සපුගස්කන්දේ වැඩ කරලා නැතිනම් ගිනි දැල්ල නිවෙනොත් නැද්ද කියලා ඒ අය දන්නේ නැ සපුගස්කන්ද පිරිපාදුව වසර දෙකකට හෝ තුනකට වරක් අනිවාර්යයෙන්ම දැල්ල නිවනව නඩත්තු කටයුතු සඳහා මාසයකට ආසන්න කාලයක් වසා තබන. දින 35ක් වගේ වසා තබන. ඒතර දැල්ල නිමී තමයි තියෙන වසර දෙකකට හෝ තුනකට සැරයක්. අර දන්න බව ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා නොදන්න බව ප්‍රදර්ශනය කරන තමයි ඇයිට සිද්ධ වෙන්නේ. මේ අතර පිරිපහදුව වසා දමමින් පිරිපහදු කළ තෙල් ගෙන්වීමට රජයකත් උත්සාහය තුල පවතිද්දී විශාල කොමිස් කැසිල්ලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී 37 නායක මහතා සහ වෘත්තීය සමිති නායක අනන්ත පාලිත මහතා ප්‍රකාශ කළා. ඇමතිතුමා සහ මන්ත්‍රීක සභාපතිවරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේකේ තියෙන ඩොලර් අර්බුදයක් ඩොලර් හිඟකම ඒ බොර තෙල් ටික ගෙනල් දෙන්න බැරි ඩොලර් නැති හින්නා නම් කොහොමද පිරිපාදු කරපු ඉන්ධන ඩොලර් 15ක් වැඩිපුර ගෙවමින් 130ක් වැඩිපුර පිරිපාදු තෙල් ගෙන්වන්නේ
මාසයකට මෙට්‍රික් ටන් 1,27,000 වැඩි මේ බාර ගෙන්නන්න ඕනි. බොරතෙල් නැති, ජේඬ බැරි ඩොලර් නැති ඉඳන තේනම් ඉන්ධන හිඟයක් වළක්වන්න බැරි කියන එක අපි පැහැදිලිව කියන්නේ ඩොලර් හිඟයක් නැත්තම් පිරිපාදු තෙල් දිනනවා නම් එහෙනම් තියෙන්නේ කොමිස් කැහිල්ලක්. තබාසනාවට වගේ අවුරුදු 52කට පස්සේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන්නට තීරණය කරලා තිබෙනවා. කනිත් තෙල් විෂය බාර ඇමතිවරයා පුන පුනා කිව්වා තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ කියලා. දැන් නම් ආණ්ඩුව මේ ක්‍රියාමාර්ගය ගැනීම නිසාම ලංකාවේ මාසයකට අවශ්‍ය තෙල් ප්‍රමාණවත් නැහැ කියන එක සාහිතක වෙලා තිබෙනවා. සපුගස්කන්ද වහලා දාලා ඒ වෙනුවට පිරිපහදු කරපු තෙල් ගෙන්නා ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඇයි? ඒකට එකම හේතුව හදිසි මිලදී ගැනීම හරහා මේවායින් වැඩිපුර කොමිස් මුදල් ලබා ගැනීමට අතරමැදියන්ට තියෙන අවස්ථාව. දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාම නව කොවිඩ් රැල්ලක ආරම්භයක් විය හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශය අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. නව රැල්ලක ආරම්භයක් කියලා හදිසියේ කියන්න බෑ. නමුත් ඒක වෙන්න බැරිකමක් නැහැ කියලා අපිට ඕනම මොහොතක කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මොහොතේ අපේ රෝගීන්ගේ අපි දකින මේ සංඛ්‍යාත්මක වැඩිවීම අපි මේ දින කීපයකට පෙර දින 10කට පමණ පෙර අපේ හැතරීම් රටාවල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ආකාරයට රෝගීන් වාර්තා වෙන්නේ. ඊ අනුව මේ අපේ ඔය වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව සෑම විටම අද හැතරෙන හැතරීම් රටාවේ ප්‍රතිඵලයක් හැටියට රෝගීන්ගේ සංඛ්‍යාව තීරණය වෙන්නේ තවත් දවස් කීපයකට පස්සේ එහෙමත් නැත්නම් තවත් 10ක් 15කට පස්සේ. ඒ නිසා අපිට මේ මොහොතේ මේ වැඩි වෙන දේත් ඒ වගේම ඉදිරිය ගැන කතා කරනකොට අද දිනේ හෝ හෙට දිනේ රෝගීන් හමු වීම දැන් පාලනය කරන්න බෑ. ඒ මොකද මේට කලින් වෙච්ච දේවල් නිසා. නමුත් අද අපිට තීරණයක් ගත්තොත් අපි අද හිතාගත්තොත් ඉදිරි දින 10 තුල රෝගීන් එහෙම නැත්නම් දව දින 10කින් 15කින් රෝගීන් වැඩිවීම වළක්වන්න අපිට පුළුවන්. ඒ සඳහා අපි කළ යුතු එකම දේ සෞඛ්‍ය පුරුදු නිසි පරිදි ආරක්ෂා කර ගැනීම. 109,373ක් රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. මේ වන විටත් 3,813 දෙනෙක් රෝගීන් මේ සේවාව ඔස්සේ ප්‍රතිකාර ලබා ගන්නවා. කලින් තිබ්බට අමතරව ඇත්තටම රෝගීන් සංඛ්‍යාවේ යම් අඩුවක් තිබ්බා. දැන් ආපහු ටික ටික වැඩි වෙගෙන යනවා. නමුත් අපි සූදානම් වෙනවා කලින් වගේම එහෙම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා නම් ඒ සඳහා ඒගොල්ලන්ව කලින්ම අඳුනාගෙන නිවෙස්ගත ප්‍රතිකාරවලට ලබා දීම සඳහා සුදුසුයි නම් ඒ අදාළ ප්‍රතිකාර ලබා ගැනීමටත් එසේ නොවන රෝගීන් ළඟේ අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්වලට යොමු කිරීමටත්. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම කොවිඩ් මර්ධනයට ඇති හොඳම මාර්ගයයි. කොවිඩ් මර්ධනයට විවිධ ඖෂධ සොයා ගැනුණත් රෝගේ ආරක්ෂා වීමට නම් ඔබේ හැසිරීම ඉතාම වැදගත්. කොවිඩ් වලින් ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව අදත් අපිව දැනුවත් කරන්නේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා. කොරෝනා රෝගයේ යලිත් හිසෙසුවෙන්ට පටන් ගන්න මේක සුබදායක දෙයක් නෙවෙයි. නමුත් සුබදායක ආරංචිය තමයි මෙතෙක්කල් ප්‍රතිකාරයක් සොයාගෙන නොතිබුණු කොරෝනා වෛරසෙට දැන් අලුත් ප්‍රතිකාර සොයාගැනීමෙන් පවතිනවා. මොල්නොපිරවීන්, AT527, පැක්ස්ලොවිඩ් කියලා මුකෙන් ගන්නා ප්‍රතිවර්ග තුනක්. ඒ වගේම දැනටමත් අපි එන්නතක් හැටියට භාවිතා කරන රෙම්ඩිසිවීර් කියන ඖෂධය, එම ඉතා සාර්ථකව භාවිතාවන කැසිරිසිමස් සහ ඉම්ඩිමැබ් කියන ඇන්ටිබොඩි කට්ටලය. මෙන්න මේ ඖෂධ කොරෝනා වෛරසයේ සෛලතුලට ඇතුළු වීම සහ සෛලතුල වර්ධනය වීම වළක්වන. එම නිසා මේ ඖෂධයේ මූලික අවස්ථාවේ රෝගීන්ට දුන්නාම සංකූලතාවෙන්ට ඇතිවීම, රෝහල්ගත වීම සහ මිය යෑම 50%කින් පමණ අඩු වෙනවා. නමුත් මේ සියලුම ඖෂධවල නිෂ්පාදන පිරිවැහි ඉහළ. එම නිසා මේ ඖෂධ මිලයි. එම නිසා සමස්තයක් ඇටියට කොරෝනා වෛරසයේ සැදුණු සියලුම පුද්ගලයන්ට මූලික අවස්ථාවලදී දීමට හැකියාවක් නැහැ. එම නිසා හොඳම දේ තමයි මේ රෝගේ හදා ගැනීම සහ පැතිරීම වළක්වා ගැනීම. ඒක කළ හැකි අපිටයි. මොකද මේ වෛරසය නිෂ්පාදනය කිරීම සහ බෙදහැරීම කරන්නේ මනුෂ්‍යය විසින්. එම නිසා මේ ලැබී තිබෙන නිදහස වගකීම් සහිතව හැසිරීමෙන් ඔබගේ ගමන් බිමන් දැඩි ලෙස සීමා කිරීමෙන් නැවත කොරෝනා රැල්ලක් එහෙම වළක්වා ගැනීමේ සැනසීම ළඟා කර ගන්නවාද, එහෙම නැත්නම් මේ ලැබී තිබෙන නිදහසින් මත් වෙලා වගකීම් විරහිතව හැසිරීමෙන් වෙනසීම ළඟා කර ගන්නවාද කියන එක තීරණය කළ යුත්තේ ඔබමයි. දැන් අයවැය පිළිබඳ දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. හැමෝගෙම ආර්ථිකයේ ශක්තිමත් වෙන යුගයක් උදා වේ කියන බලාපොරොත්තුව දුව තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහතුමාට අපි උදපලව් කරේ. ඒ අරන්නේ අමතිගම් බලාගෙනත් නෙමෙයි, කොන්ත්‍රාත් බලාගෙනත් නෙමෙයි. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මංගල අයවැය අද මොකද්ද වෙලා තියෙන්නේ? වැඩ වැරිලා තියෙන වෙලාවක සීනි වලින්, පිටි වලින්, හාල් වලින්, ගෑස් සිලින්ඩරේ හැම එකටම අද බදු ගහලා ඒවා වැඩි කරලා තිබෙනවා.
ගැස්ට්‍රයිටිස් තියෙනවා, ප්‍රෙෂර් තියෙනවා, සුගර් තියෙනවා, හાર્ට් තියෙනවා, අතරමැදට මීමැස් මොරේ හරි මොලේ කොහේ හරි තැනක පොඩි ගෙඩියකුත් තියෙනවා, කැන්සර් එකකුත් තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වක රට තියෙන්නේ. මේ කරන වැඩෙන් වෙන්නේ රට කබලෙන් ලිපට වෙන්නේ තරසෑයකට වැටෙන එක. ඒ නිසා මේක වළක්ව ගන්න ඕන. මේ පරපුරු රැළ ලංකාවෙන් පරාජයට පත් කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම රොද බැඳගෙන තියෙනවා. විපක්ෂ නායකතුමා කියනවා සෝමාලියාවක් කියලා. අය වැයෙන් බඩු මිල සහ පොහොර ගැන කතා කරන්නේ නැහැ කියලා. ඒත් තමයි ඒකට හොයාගන්න බෑ. ඒකත් අපේ මුදල් අමාත්‍යතුමාගේ දක්ෂතාවයක්. ජනාධිපතිතුමා පැහැදිලිව කියනවනේ එතුමට බෑ එතුමට පළපුරුද්ද නෑ මුකුත් නෑ අරව මේවා කියලා. ඉතින් මම දකින්නේ මේ අයවැයවල් කර කර ඉන්න නෙමේ තියෙන්නේ කරුණා කරලා අකුණගෙන යන්න. අයවැයකුත් නෑ අයවැයල සාහනියකුත් නෑ. ඒක පවුලක් දෙන එක පාලනය කරන්නේ. ඒ පවුල්ල පාලනය කරන මේ රටේ ඉන්න සියලු ජනතාව දැඩි පීඩාවට පත් වෙලා තියෙන්නේ. මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. කෙසේ වෙතත් අයවැය වැඩි ඡන්දයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. මේ අතර පොදුජන පෙරමුණට බලේ හිමි වාරිය පොළ ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත් වී තිබෙනවා. 2022 වර්ෂය සඳහා මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීම පැවැත්ුණා. එම අයවැය වැඩි ඡන්ද 5කින් සම්මත වී තිබෙනවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් හා විපක්ෂව ඡන්ද 13ක් හිමි වී තිබුණා. මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරුන් රහස් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ඉල්ලා සිටි අතර එහිදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අයක ඉදිරිපත් කරාට පස්සේ පක්ෂ යෝජනාව ඇවිල්ලා අපි ඒක විවාද කරනවා. විවාද කරලා මොනවා හරි මේකේ ගැටලුවක් තියෙනවා නම් මේ සංශෝධනයක් තියෙනවා නම් මුලසනට ඉදිරිපත් කරනවා. ඒ සම්මත කරන්න ඕන කාල සීමාවෙදී විරුද්ධයි කියලා එක්කෙනෙක් යෝජනා ස්ථාපිත කරන්න නැතුව පුජ්‍ය දෙන්න කියලා මේ අපි විරුද්ධයි රාජකන්දයක් ඕන කියලා කිව්වට එහෙම දෙන්න බෑ පනතත් එක්ක. මේ හිතුමතේ ගෝසාව මැද්දේ ඡන්ද විමසීම කරා රහස් ඡන්දයකට ඉල්ලුවේ බෞතරේ රහස් ඡන්දයකට තමයි එකඟ වෙලා හිටියා. රහස් ඡන්දය දුන්නේ නැහැ. ඒ අයවැය මැදිරිගිරිය පාර්ශ්ව සභාවේ බොහොම කැත විදිහට නිඳිත විදිහට සභාපතිවරයා නීති විරෝධීව මේක සම්මත කරගත්තා. මේ තියෙන්නේ 2022 අයවැය මේක දෙන්නේ මන්ත්‍රීවරුන්ට දැන්. මේ අතර වාරියපොළ ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය ඡන්ද විමසීම පසුගිය 12වනදා පැවැත්ුණා. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හිමි වාරියපොළ ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව හිමි වූයේ ඡන්ද 18ක් වන අතර විපක්ෂව ඡන්ද 21ක් හිමි වුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. දොළොස්වෙනිද තිබුණ අයවැය මම අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. මේ සභාපතිවරයා සහ රාජ්‍ය අමාත්‍ය ඊබී හේරත් දෙන්න එකතු වෙලා අපිට කිසිම ප්‍රතිපාදනයක් වෙන් කරන්නේ නැහැ. අයවැය දාපුවාම දූෂිත කෙනෙක් ඒ අයවැයට අපිට අනුමත කරන්නත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. 2020 අයවැය සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන කරන ක්‍රියාපිළිවෙත ගැසට් නිවේදනයකින් ඒ ක්‍රියාපිළිවෙත අනුගමනය කරලත් නැහැ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට ප්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අලෙවි ආයතනයක් වන චින්තන GSM සමූහ ව්‍යාපාරය සිය නවීකරණය කරන ලද ප්‍රධාන ශාඛාව පාරිභෝගික ජනතාව වෙනුවෙන් අද දින විවෘත කළා. මෙම අවස්ථාවට විවිධ ශිෂ්‍ය නියෝජනය කරන ආරාධිතින් ප්‍රභුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඔන්ලයින් පහසුකම් ලබා ගැනීමට නොහැකි දුෂ්කර පළාත්වල ජීවත් වන දරුවන්ට ජංගම දුරකථන සහ පරිගණක නොමිලේ ප්‍රදානය කිරීම ඇතුළු සමාජ සත්කාර රැසක් චින්තන GSM සමූහ ව්‍යාපාරයේ විසින් සිදු කරනු ලබනවා. අපේ හොඳ සම්ස්ථානය ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා කරගෙන ආවා වගේම මේ ව්‍යාපාරය දුරු කරගෙන හොඳ සේවයක් ලබා දෙන්න ආදායම් විතරක් නෙමෙයි බලන්නේ ඉතින් අපි හොඳ සේවයක් ලබා දෙන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. ස්තුතිවන්ත වෙනවා හැමෝටම. අපි දෙසැම්බර් අන්තිම වෙනකන් හොඳ ප්‍රොමෝෂන් එකක් කරනවා. 50% වගේ ඩිස්කවුන්ට් එකක් දෙන්න ෆෝන් වලට අමතරව ගන්න දේවල් වලට. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. කලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.